සමන්තචක්හවාලේසු අට්‍රා ගච්චන්තුදේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං ධම්මසවන කාලු අයංබදන්තා ධම්මසවන කාලු අයංබදන්තා ධම්මසවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැමදෙනෙක්ම සෙනසුරාදා දවස ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන් බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත පින්තුනි ඔබට මතක ඇති ගිය සෙනසුරාදා අපි බාල පඬිත සූත්‍රයේ බාලයා සිතෙන් කයෙන් වචනෙන් අකුසල් රැස් කරලා මරණින් මත්තේ නිරේට වැටිලා අපා දුක් විඳින ආකාරය මේ නිරේ ස්වභාවය ගැන විස්තර කරමින් බාල පඬිත සූත්‍රයේ බාලයා ගැන විස්තර කරගන්නට යෙදුණා. අද අපි විමසලා බලමු මේ බාල පඬිත සූත්‍රයේ පඬිතයා ගැන නුවණැති සත්පුරුෂයා ගැන පඬිතයා ගැන දේශනා කළා තියෙන්නේ කොහොමද? පින්තුනි පඬිතයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බාල පඬිත සූත්‍රේ පෙන්වන්නේ නුවණැති කෙනා. ඔහු කයින් සුචරිතේ දෙනවා. වචනෙන් සුචරිතේ දෙනවා. ඔහු හිතින් පවා සුචරිතේ දෙනවා. දැන් මේ සිත කය වචනේ සුචරිතේ දෙනවා කියපුවහම කයින් සුචරිතේ දෙනවා කියන්නේ කය මුල් කරගෙන ප්‍රාණඝාත ආදී අකුසල් කරන්නේ නැහැ. කයින් හොරකම් කරන්නේ. සොරකම් වලට තමන්ගේ කය යොදවන්නේ නැහැ. වැරදි කාම සේවනයේ දෙන්න තමන්ගේ කය වැරදි විදිහට දුස්සීල විදිහට පරිහරණය කරන්නේ නැහැ. ඔහු හැම වෙලාවෙම මගේ කය මුල් කරගෙන තව කෙනෙකුට හිංසාවක් නොවේවා කියන මෛත්‍රී සහගත සිතකින් කය පරිහරණය කරනවා. ඊළඟට වචනෙන් දුෂ්චරිතය දෙනවා කියන්නේ බොරු, කේලම්, පරුස වචන, හිස් වචන වලින්ම අකුසල් පුරෝ පුරෝ ජීවත් වෙන කෙනා වචී දුෂ්චරිතය දෙන කෙනෙක්. හැබැයි පඬිතයා වචනෙන් සුචරිතය දෙනවා. ඔහු බොරු කියන්නේ නැහැ. සමහර ලාවට කවුරු හරි කියන්න පුළුවන් ජීවිතේට හානියක් කරනවා, එක්ක අතපය කපනවා, තමන්ගේ ජීවිතේ නිසාවත් ශරීර අවයවයක් නිසාවත් කවදාවත් කිසිම හේතුවක් නිසා මම බොරු කියන්නේ නැහැ කියලා ඔහු වචනේ සංවර කරගත්ත කෙනෙක්. ඊළඟට කේලමෙන් කේලම් කියන්නේ නැහැ. පරුස වචන, හිස් වචන. පිංගතුනේ බොහෝ වෙලාවට ඔබ බලන්න සමාජයේ මිනිස්සු නිතර කතාවේ ඇලුනට පස්සේ වචනෙන් ඔය අකුසල් හතරම සිද්ධ වෙනවා. බහුබාණී සූත්‍රයේ කියලා බුදුරජාන් වහන්සේක දේශනාවක පෙන්වන මහණෙනි, බහුබාණී කියන්නේ නිතර කතාවේ ඇලී වාසය කරන කෙනා. අපි දන්නවා සමහර පුද්ගලයෝ ඉන්නවා කතාවම තමයි. තමන්ට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ. හැබැයි එක්ක රටේ විස්තරයක්. දේශපාලකයන්ට එක්ක බැන බැනා ඉන්නවා. එක්ක වහින්නේ නැහැ කියලා වැස්සට බහිනවා. එක්ක නියගෙට බනිනවා. එක්ක අහල පහල මිනිස්සුන්ගේ කුණු ගොඩවක්. පවුල්වල ප්‍රශ්න, තමන්ගේ පවුල්වල ඕන තරම් ප්‍රශ්න තියෙනවා. හැබැයි අවට මුළු ගමේම ප්‍රශ්න ගෙවල්වල ඒවා විසඳන්න කතා කර. එතකොට මෙන්න මේ වගේ චරිත නිතර කතාවේ ඇලී වාසය කරන චරිත බහුබාණී. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ බහුබාණී කෙනා හැම වෙලාවෙම නිතර කතාවේ ඇලී වාසය කරන කෙනාට නිතර බොරු කියවෙනවා කියලා. ඊළඟට කේලම් කියවෙනවා. අනුන්ගේ විස්තර නොකිය යුතු දේවල් අනුන් ගැන කේලම් කියවෙනවා. ඊළඟට ඒව අහුණාට පස්සේ, ඒව එළි වුණාට පස්සේ පරුස වචන, තමන්ට ද්වේෂයේ වෛරයේ බලවත් වෙලා ඊළඟට රණ්ඩු සරුවල් ඇති වෙනවා. ඊළඟට නිතරම හිස් වචනින්ම තමයි ඔවුන්ට බොරු කිය කියා හිස් වචනින්ම තමයි ඔවුන්ට දවස ගෙවන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට නිතර කතාවේ ඇලී වාසය කරන කෙනා, බහුබාණී කෙනා, බොරු, කේලම්, පරුස වචන, හිස් වචන කියමින් වචනෙන් බොහෝ අකුසල් රැස් කරගන්නවා. පිංගතුනි වචනෙන් රැස් වෙන අකුසල් වචනෙන් මහ විශාල අකුසල් රැස් වෙනවා. දැන් අපි ගමු ඔබ අහලා ඇති අඹපාලිය ගැන. මේ අඹපාලිය අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ එදා ලිච්ඡවි රාජ්‍යයේ නගර සෝභිනියක් හැටියට හිටපු කෙනෙක්. හැබැයි පසු කාලීනව පැවිදි වෙලා රහත් වෙච්ච රහත් භික්ෂුණියක් අඹපාලි. මේ අඹපාලියගේ ජීවිත කතාවේ කල්ප 92කට පෙර පුස්ස කියලා බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ එදා ඒ බුදුරජාණන් වහන්සේගේ නැගණිය කියන.
දැන් බලන්න කල්ප 92කට පෙර පුස්ස බුදුරජාණන් වහන්සේගේ නැගණිය වෙලා උපදින් ඒ බුදු කෙනෙක්ගේ ඥාති සම්බන්ධයක් ඇති පවුලක නැගණියක් වෙලා උපදින්න මොනතරම් විශාල පිනක් තියෙන්න ඕනද? එතකොට ඒ තරම් විශාල පිනක් තිබුණා. පුස්ස බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට එදා ඒ නැගණිය එකතු වෙලා මහා දානයක් පිරිනැමුවා. මේ දානේ පිරිනමලා නිවන් දකින්න නෙමෙයි ප්‍රාර්ථනා කරේ. ඔන්න සමහරුන්ගේ ප්‍රාර්ථනාවල ස්වභාවය. තමන්ට උපෝපං ආත්ම භාවවල ලස්සන රූප සෝභාවයක් ලැබෙන. දුටු දුටුවන් වශී වෙන රූපයක් ලැබෙන ලස්සන රූපයක්. මේක තමයි ප්‍රාර්ථනා කරේ. මට දිව්‍යාංගනාවක් වගේ ලස්සන රූපයක් උපෝපං ආත්ම භාවවල ලැබේවා කියන චේතනාවෙන් එවැනි ප්‍රාර්ථනාවක් කරා. ඒ ප්‍රාර්ථනාව කරේ කල්ප 92කට පෙර. දිව්‍ය ලෝකේ ඉපදුනා, මනුස්ස ලෝකේ ඉපදුනා, උපෝපං හැම ආත්මයකම දෙව්ලොව ඉපදුනත් අනෙක් සියලු දෙවියන් ආකර්ෂණීය වෙන විදිහට දිව්‍යාංගනාවන්ට වඩා ලස්සන රූප ස්වභාවයක් එදා පහළ වෙලා තිබුණා. මනුස්ස ලෝකෙ ඉපදුනත් රජවරු සිටවරු වශී වෙන විදිහේ දිව්‍යාංගනාවක් වගේ ලස්සන රූපයක් සසර තමන්ට ලැබුණා. මෙහෙම ඇවිල්ලා මීට කල්ප 31කට පෙර සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ එදා මනුස්ස ලෝකෙ ඉපදිලා පැවිදි වුණා. දැන් බලන්න පැවිදි වෙන්න වාසනාව ලැබුණා සිකී බුදුහාඳුරන් මීට කල්ප 31කට කලින්. දැන් පැවිදි වෙලා මෙහෙණි ආරාමයක භික්ෂුණියක්. මේ මෙහෙණි ආරාමේ වත්පිළිවෙත් කරගෙන චෛත්‍ය මළුව බෝ මළුව අතුගාගෙන වත්පිළිවෙත් කරගෙන දැන් සීල් රකින්නවා, ගුණධර්ම පුරන. සීලේ ප්‍රශ්නයක් නැහැ, හොඳ සිල්වත්. ගුණධර්ම පුරාගෙන ඉන්නවා. හැබැයි කට හොඳ නැහැ. වචනෙන් ද්වේෂය ඇති වෙනවා. වචනෙන් බනිනවා, නිନ୍ଦා කරනවා. ඔහොම ඉන්නකොට දවසක් චෛත්‍ය මළුව සෑ මළුව අමදින වෙලාවේ මේ චෛත්‍ය මළුවට ආපු මේ ආරාමේ හිටිය රහත් භික්ෂුණිය උතුම් අරහත්ත්වයට පත් වෙච්ච බොහෝ ගුණ ඇති රහත් භික්ෂුණිය. මේ භික්ෂුණියට අසනීප තත්ත්වයක් තිබුණා. අපි හිතමු නිකන් හෙම්බිරිසාව වගේ කියලා. එතකොට එදා අර මළුවේදි කිඹුහුමක් ගියා. ඒ කිඹුහුමක් යනකොට නහයෙන් හොටු කටින් කෙල අර මළුවට වැටුණා. දැන් සමහරලාට කටේ කෙල තියාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එකපාරට කැස්සක් ආපුවම අර කෙල ටික වැටෙනවා. ආයි මළුව කියලා නෑ. ඊළඟට නහයේ හොටුණා. සමහරලාට කිඹුහුමක් යනකොට හොටු ගලනවා. Tamanta පාලනය කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට මෙහෙම වෙච්ච වෙලාවේ අර මළුවට සෙම වැටෙනවා, හොටු වැටෙනවා දැකලා Tamanta ද්වේෂයක් ඇති වුණා. Taman අතුගගා පිරිසිදු කර කර හිටපු මළුව අර රහත් භික්ෂුණියට බොහොම පහත් වචන වලින් බනින්න පටන් ගත්තා. මේ වෛශ්‍යාවක් මේ මළුව අපිරිසිදු කරා කියලා බොහොම පහත් වචන වලින් ගණිකාවක් වෛශ්‍යාවක්. ඊළඟට අපි ඔය සමාජ මිනිස්සු කතා කරන බොහොම පහත් වචන තියෙනවා කාන්තාවන්ට. අන්නේ විදිය මේ සල්ලාල කාන්තාවක් කියන වචනේ ඉදිරියට දාලා අර රහත් භික්ෂුණියට වචනෙන් බැනවැදුන. දැන් බලන්න පැවිදි වෙලා සීල් ගුණ දහම් රැක්ක රහත් භික්ෂුණීන් වහන්සේලා ඇසුරේ ආරාමික බුද්ධ ශාසනයක් තියෙන කාලේ හිටි කල්ප 31කට කලින් ඔය වචනෙන් වෙච්ච අකුසල විපාකෙන් ඊළඟ ජීවිතේ නිරේට වැටුණා. ආර්යෝපාද අකුසලේ නිරේ වැටිලා නිරේ දුක් විඳලා දුක් විඳලා අපායෙන් අපායට පැහිලා අපායෙන් උඩට ආවට උපෝපං හැම ආත්මිකම එතනින් පස්සේ වෛශ්‍යාවක් ගණිකාවක් වෙලා ඉපදුන. ඒකට හේතුව අර රහත් සිල්වත් ගුණවත් උතුම් අරහත්ත්වයට පත් වෙච්ච භික්ෂුණියකට මේ ගණිකාව කියලා වෛශ්‍යාව කියලා නිඳා පහස කිරීමේ විපාකේ ආත්ම ගණන් නොයේක් පීඩාවල් වලට පත් වෙන සමාජ මිනිස්සුන්ගෙන් බැටකනෝ. දැන් ගණිකාවක් කියන්නේ කොච්චර බැනුම් අහනවා, නිඳා විඳිනවා, සමාජ මිනිස්සු ළඟට එන කිනා පවා බැනලා යන්නේ අන්තිමට. එතකොට මේ විදිහට බොහෝ පීඩා විඳ 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 විඳාව. හැබැයි එහෙම දුක් විඳ විඳ ඇවිල්ලා අර කර්ම විපාකෙන් අපායත් වැටුණා. එහෙම ඇවිල්ලා මේ මහා බද්ද කල්පේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරා පැවිදි වුණා. අන්න ඒ ජීවිතේ ලොකු පිනක් කරගත්තා. අර විදිහට සසරේ කල්ප 31ක්ම දුක් විඳ විඳා ඇවිල්ලා පැවිදි වෙලා සිල්වත් ජීවිතයක් ගත කරා. ඒ පිනෙන් මරණින් මත්තේ දෙව්ලොව ඉපදුනා. දිව්‍ය ලෝකෙ ඉපදිලා තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මේ මනුස්ස ලෝකෙට ආවේ. හැබැයි මනුස්ස ලෝකෙට ආවෙත් හරිම පුදුම විදිහට. අඹපාලිය ගැන සඳහන් වෙන්නේ අඹවනේ රජ්ජුරුවන්ගේ අඹවනේ ඕපපාතිකව පහළ වෙච්ච කෙනෙක් හැටියට සඳහන් වෙයි. ඒ පෙර පිනත් එක්ක කරපු දැඩි ප්‍රාර්ථනයක්. එතකොට මේ අඹපාලිය දිව්‍යාංගනාවක් වගේ ලස්සනයි. පුදුම ලස්සන ශරීරයක් තියෙන. ලිච්ඡවි රාජකුමාරුන් ලිච්ඡවි රාජ්‍ය රාජකුමාරුරු 7707ක් හිටියා කියන.
මේ රාජකුමාරවරු මට මෙයාව ඕන මට මෙයාව ඕන කියලා පොරකන. ඒ නිසා මේ හැමෝගෙම පොදු වෛශ්‍යාව බවට පත් වුණා. අවසානයේ මේ අඹපාලියට විමල කොණ්ණඤ්ඤ කියලා දරුවෙක් හිටියා. මේ දරුවා පැවිදි වෙලා රහත් වුණා. මෙන්න මේ පුතණුවන් නිසා අඹපාලිය ජීවිතේ පැවිදි වෙලා උතුම් ධර්මය අවබෝධ කරගෙන මේ බුද්ධ ශාසනය තුළ රහත් වුණා. අඹපාලිය බුදුරජාණන් වහන්සේටත් අවසාන කාලේ අඹපාලියගේ අඹවණේ ආරාමයක් කරලා පූජා කරා. අඹපාලිය අඹවණේ. එතකොට අපිට පේනවා මේ බුද්ධ ශාසනය තුළ අපි අඹපාලිය ගැන අහලා තියෙනවා. දැන් බලන්න මේ ජීවිතේ රහත් වුණා කොහොම හරි හැබැයි. නමුත් කල්ප 92කට පෙර තමන්ට රහත් වෙන්න හැකියාව තිබුණා. බුදු කෙනෙකුගේ ඥාති නැගණියක් වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ පවුලේ ඥාති දියණියක් වෙලා ඉපදුනේ. හැබැයි ඒ ජීවිතේ බොහෝ පිරිසක් බණහල ධර්ම අවබෝධය ලැබුවට තමන්ට තිබුණේ නිවන් දකින්න අදහස නෙමෙයි. ලස්සන රූපයක් ඇතුව උපදින්න දිව්‍ය ලෝකේ ඉපදුනත් මනුස්ස ලෝකේ ඉපදුනත් හැමෝම වශී වෙන විදිහේ රූප ස්වභාවයකට ඇලුම් කරා. ඒ නිසා තමන්ට ධර්මාවබෝධයට තිබ අවස්ථාව සසර යන්න ප්‍රාර්ථනා කරගෙන අහිමි කරගත්තා. ඒන ගමනේ තුල එක වචනකින් වෙච්ච අකුසලයක රහත් භික්ෂුණියකට නිඳා කළ ගරහ කළ රැස් කරගත් අකුසල විපාකයක් සසර ගිව ගිවා යන්න උනා. ඒ නිසා පින්වතුනි වචනෙන් රැස් වෙන අකුසල් ඔබ දන්නවා වචනෙන් තමයි සංග බේදේ කරන්නේ ආනන්තරිය අකුසලය කල්පයක් නිරේ විපාක දෙන අකුසලය. ඒ නිසා වචනින් සුචරිතය හැසිරෙන් බුදුරජාණන් වහන්සේ බාලපඬිත සූත්‍රය පෙන්නවා පඬිතයා මේ වචනේ ආදීනව වචනේ තියෙන භයානකකම කර්ම කර්මඵල ගැන දන්න කෙනෙක්. එයා වචනේ සංවර කරගන්න. එයා බොරුවෙන් වළකිනවා, කේලමෙන් වළකිනවා, පරුස වචන හිස් වචන වලින් වළකිනවා. එයා වචනේ සංවරයි. ඊළඟට කය සංවරයි. තමා තමාව ගලපලා බලන්නේ. මම කැමතිද කවුරුවත් මගේ අතපය කඩනවට? මම කැමතිද මගේ මස් කපාගෙන කවුරු හරි කනවට? නෑ. ඒ වගේමයි මේ ලෝකේ අනික් සත්වයෝ. අත්තානං උපමං කත්වා. තමා තමා උපමා කරගෙන අනික් සත්වයන් ගැන මෛත්‍රී සිත වඩනවා. අන්න මෛත්‍රී සාගත කෙනාම ප්‍රාණඝාතයෙන් වළකිනවා. තමන් වළකිනවා විතරක් නෙමෙයි. අනුන් ලවා කරවන්නෙත් නෑ. දැන් සමහරු ඉන්නවා එවැනි ව්‍යාපාර තමයි ඔවුන්ගේ ජීවිතේ. හැබැයි ඔවුන් හිතනවන්නේ මම කරන්නේ තමන් හොඳට සුදු ඇඳලා තමන් හොඳට යාන වාහනවල තමන් බොහොම උපාසකයා වගේ සමහරු පන්සලුත් හදනවා ආරාමත් හදනවා චෛත්‍යයත් හදවනු. හැබැයි තමන්ගේ ව්‍යාපාර ගත්තොත් ප්‍රාණඝාත මිනිස්සු යොදවල සත්තු මරනවා. එතකොට ඒකේ අකුසලෙ ඔහුට එන්නේ නැතුව නෙමෙයි ඔහු තමයි ඒක කරවන්නේ. ඒ නිසා ප්‍රාණඝාතයෙන් වළකින කෙනා තමන් කරන්නෙත් නැ අනුන් ලවා කරවන්නෙත් නැ. ඊළඟට හොරකමේ වළකින කෙනා සොරකම කවදාවත් නොදුන් දෙයක් තමන්ට අයිති නැති දෙයක් සොරසිතකින් ගන්නේ නැහැ. ඊළඟදී කය මුල් කරගෙන කවදාවත් වැරදි කාම සේවනයකේ දෙන්නේ නැහැ. දැන් හිතන්න කෙනෙක් තමා උපමා කරගෙන හිතනගෙන තමන්ගේ දෙයක් හොරකම් කරොත් තමන්ට කොච්චර දුකක් වේදනාවක් ඇති වෙනවද? ඒ වගේමයි මේ ලෝකේ අනෙක් මිනිස්සු තමන් සතු දේවල් වලට ආසයි. ඇයි මං අනුන්ගේ දෙයක් හොරකම් කරන්නේ? ඊළඟට එයා හිතනවා ආදරින් පවුල් ජීවිතයක් ගත කරගෙන දරුවෙක්ව බොහොම සතුටෙන් ජීවත් වෙන පවුලක්. ඒ පවුලට බාහිර කෙනෙක් ඇතුල් වෙලා ඒ පවුල් ජීවිතේ ප්‍රශ්න ඇති කරලා විනාශ කරලා ඊළඟට ඒ පවුල් අරබුද ඇති කරනවට කවුරුත් කැමති නැහැ. තමන් කැමතිත් නැහැ. තමන්ගේ පවුල විනාශ කරනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ අනෙක් මිනිස්සු. ඒ නිසා මම කවදාවත් තව බාහිර පුද්ගලයෙක්ගේ පවුල් ජීවිතයක් විනාශ නොකළ යුතුයි. වැරදි කාම සේවනයේ නොයදී යුතුයි කියලා එයා වැරදි කාම සේවනයෙන් වළකිනවා. ඔන්න ඔය විදිහට කයින් සුචරිතේ දෙන්න වචනෙන් සුචරිතේ දෙන්න හිතෙන් මනසෙන් සුචරිතේ දෙන්න පුළුවන්. දැන් බලන්න හිතෙන් තමයි අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ. මිත්‍යා දෘෂ්ටිය මෙලවක් පරලවක් කියලා දෙයක් නැහැ. පිම්පව් කියලා දෙයක් නැහැ. ඕපපාතික සත්‍යයන් කියලා කෙනෙක් නැහැ. ඔය මරුණහම ඔක්කොම ඉවරයි. ඕක මනසෙන් ඇතිවෙන මිත්‍යා දෘෂ්ටික අකුසලය. ඒ නිසා ලෞකික සම්මාදිට්ඨියට එනවා. කර්ම කර්මඵල විශ්වාසය ඇති කරගන්න. පින්පව් ගැන විශ්වාසය ඇති කරගන්න. ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. කරුණු 10ක් පෙන්නනවා. දානී විපාක ඇත. අපි කරන පින්කම් වල විපාක ඇත. අප උපස්ථාන කිරීමේ විපාක ඇත. එතකොට මේ විදිහට දානී විපාක තියෙනවා, තමන් කරන පින්කම් වල විපාක තියෙනවා, කෙනෙකුට අප උපස්ථාන කරපුවාම විපාකයක් ලැබෙනවා. මෙලවක් ඇත, පරලවක් ඇත. එතන මෙලවක් ඇත, පරලවක් ඇත කියලා කියන්නේ දීර්ඝ සංසාර ගමනේ කර්මාන් රූපීව ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා තමයි අපි මේ ජීවිතේ මනුස්ස ලෝකයට ආවේ කියලා පිළිගන්න.
ඒ කියන්නේ පෙර සසර ගැන පිළිගන්න. පරලොවක් ඇත කියන්නේ මේ ජීවිතේ අපි රැස් කරගන්න කර්ම අනුව මරණින් මත්තේ උපදිනවා කියලා පිළිගන්න. කර්ම කර්මඵල විශ්වාසය. ඊළඟට තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරා එනවා කියලා පිළිගන්න. ඊළඟ එක තමයි මවුට සැලකීමේ විපාක ඇත. පියාට සැලකීමේ විපාක ඇත. ඒක මනසෙන් සුචරිතේ. කෙනෙක් කියන හිතනවා නම් ඕව වැඩක් නෑ, පිම්පව් කියලා දෙයක් නෑ, මෙලෝ පරලෝ කියලා දෙයක් නෑ. ඒ සිතුවිල්ලම මනසෙන් දුස්චරිත හැසිරීම. ඒ නිසා මනෝ සුචරිතේ කියලා කියන්නේ ලෞකික සම්මාදිට්ඨියට. පිම්පව් කර්ම කර්මඵල ගැන විශ්වාසී. ඊළඟට යා ඕපපාතික සත්‍යයන් ගැන පිළිගන්නවා. අන්න මනසෙන් සුචරිතේ. ඕපපාතික සත්‍යයන් කියන්නේ දෙවියන් 15 වෙනි ඕපපාතික. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් 15 වෙනි ඕපපාතික. නිරේ නිරිසතුන් 15 වෙනි ඕපපාතික. ප්‍රේත ලෝකේ ප්‍රේතයන් 15 වෙනි ඕපපාතික. එතකොට මේ ඕපපාතික සත්‍යයන් ගැන පිළිගන්නවා, විශ්වාස කරනවා. මෙහෙමයි මේ සත්‍යයන් 15 වෙනි. හැබැයි මේ ඕපපාතික උපත අපිට පියවියෙන් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් හිතන්න අපි බිත්තර ඇතුලෙන් සත්‍ය උපදිනවා කියන එක අපිට පේනවා. බිත්තර කටු කඩාගෙන කුරුල්ලෝ කුකුලෝ පැටව් එළියට එනවා දකිනවා. ඊළඟට මව් කුසින් මිනිස්සු විතරක් නෙමෙයි සත්තුත් මව් කුසෙන් උපදින. ඒකත් පේනවා. තෙත් පරිසරයේ ඇසුරු කරගෙන සත්‍යයන් උපදිනවා කියන එකත් පේනවා. දැන් හිතන්න අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා දවස් කීපයක් කුණු වෙනකොට කොච්චර පණුවද මේ අඹ ගෙඩිය ඇතුලෙන් පණුව සකස් වෙනවා. ඊළඟට ඔබ මස් කෑල්ලක් වහලා තියන්න එලිමහනේ කුණු වෙලා යනකොට පණුව කොච්චර ඒක තුල හැදෙනවද කියලා. අන්න එතකොට අපිට පේනවා තෙත් පරිසරයක සත්‍යයන් පහළ වෙනවා. හැබැයි ඕපපාතික උපත අපිට පේන්නේ ඒක දකින්න පුළුවන් දිවස් නුවණක් තියෙන කෙනෙකුට විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දිවසින් දැකලා අවබෝධ කරගෙන මෙන්න මේ විදිහට සත්‍යයන් පහළ වෙනවා උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා. එතකොට අපි දැක්කේ නැතත් අපි සද්ධාවෙන් බුදුරජාන් වහන්සේ යමක් දේශනා කරා නම් අපි මුලදී ඒක විශ්වාස කර. ඒ විශ්වාසය තුල තමයි අපි ධර්මයේ පුරුදු කරගෙන යන්නේ. හැබැයි මේ බුද්ධ ශාසනය තුල විශ්වාසය කියන්නේ ප්‍රත්‍යක්ෂය කරා යන්න උපකාර වෙන දෙයක්. දැන් විශ්වාසයෙන්ම ඉවර වෙනව නෙමෙයි. ඒ විශ්වාස කරන දේ අපි මේ මාර්ගයේ වඩනකොට අපටම ප්‍රත්‍යක්ෂ වෙනවා. තමන්ගේම අවබෝධයක් හැටියට තමන්ට ඒ දේ තමන්ටම ප්‍රත්‍යක්ෂයෙන් දකින්න ලැබෙනවා. අන්නේ නිසා ඕපපාතික සත්‍යයන් ගැන පිළිගන්න. ඊළඟට තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ලෝකේ ඉන්නවා කියලා පිළිගන්න. ඒ තමයි බුදු පසේබුදු මහරහතන් වහන්සේලා. භාවනා කරලා හිත වඩලා තමන්ගේ නුවණින් ලෝකේ අවබෝධ කරගත්ත මේ උත්තමයන් වහන්සේලාගේ නුවණ ගැන පිළිගන්න. ඔන්න ඔය පිළිගැනීමම මනසෙන් කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නම් ඒක මනෝ සුචරිතයි. කෙනෙක් මනසින් සුචරිතේ හැසිරුණා කියල. ඊළඟට එයා අනුන්ගේ දේවල් වලට ලෝභ කරන්නේ නැහැ. අනුන්ගේ දේවල් වලට ආසා කරන්නේ නැහැ. මනසේ මෛත්‍රී වඩනෝ. ද්වේෂ කරන්නේ අනුන් නැසේවා කියලා හිතන්නේ. ඒකේන මනසේ මෛත්‍රිය පතුරවනෝ. අලෝභකම, අද්වේෂය, අමෝහ සිතුවිලි තමන්ගේ හිතේ ඇති කරගන්නෝ. අන්න ඒකේන බුදුරජාන් වහන්සේ පෙන්නවා මනේ මනෝ සුචරිතේ දෙන කෙනෙක්. එතකොට පඬිතයා ගැන පෙන්නන්නේ මේ බාලපඬිත සූත්‍රයේ කෙනෙක් කයෙන් සුචරිතේ දෙනවා, මනසෙන් සුචරිතේ දෙනවා, වචනෙන් සුචරිතේ දෙනවා. මේ විදිහට පින්දහම් රැස් කරගෙන මරණින් මත්තේ යථාබතන් නික්කිත්තෝ ඒවං සග්ගේ කියන. එහෙම පින් කරගත්ත කෙනා හිසේ තියාගෙන ආපු බරක් අතහැරියා වගේ මෙහෙම මැරෙනකොටම සුගතිය පහළ වෙනවා. දිව්‍ය ලෝකවල පහළ වෙනවා. එහෙම පින් කරගත්ත අය චාතුම් මහරජික දෙව්ලෝ පහළ වෙනවා. තාවතිංස දෙව්ලෝ පහළ වෙනවා. යාම දිව්‍ය ලෝකෙ පහළ වෙනවා. තුසිත නිම්මාන් ප්‍රති පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය තලවල පහළ වෙනවා. අන්න පින් කරගත්ත කෙනාට පරලෝ ලැබෙන පඬිතයාට තියෙන සංසාර ගමන. හැබැයි බාලේ අකුසල් කරලා ඔහු වැටෙන්නේ හිසේ තිබ්බ බරක් බිමට අතහැරියා වගේ අපායට. අපායෙන් අපායට වැටි වැටි මොන තරම් දුකක් විඳිනවද බාලයා. හැබැයි පඬිතයා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි පින් කරගත්ත කෙනා පිලිගන්න දෙවිවරු බලාගෙන ඉන්නේ හරියට තමන්ගේ යාළුවෙක් හොඳ මිත්‍රයෙක් වෙනකන් අනෙක් යාළු මිත්‍රයෝ බලාගෙන ඉන්නවා වගේ කියනවා. පින් කරගත්ත කෙනා පිලිගන්න දෙවිවරු බලාගෙන ඉන්න. ඔබ උපමාවකට හිතන්න මෙහෙම. දැන් ඔබ විදේශ රටකට යනවා කොහේ හරි. අපි හිතමු කොහේ හරි රටක්, ඒක ඇමරිකාව හරි කොහේ හරි. එහෙම යනකොට ඒ රටේ
ඔබේ නෑදෑයෝ, ඔබේ යාළු මිත්‍රයෝ ඔබට ආරාධනා කළා, ඔබ එනකන් දින ගැනගෙන බලාගෙන ඉන්නවා නම් ඔබට හොඳට කෑම බීම පහසුකම් ඉන්න තැන් සියලු දේවල් ඒ අය සපේලා ඔබට යන්න විතරයි තියෙන්නේ. ඔබට ගමන යන්න බයක් ඇති වෙන්නේ නැහැ. ඔබ යන්නේ බයෙන් නෙමෙයි. ඔබ බැහැලා එළියට යනකොට මේ අය පිළිගන්නවා ඔබට මුළු ගමන පුරාම තියෙන රැකවරණයක්, ආරක්ෂාවක්, විනෝදයක්, සතුටක්. හැබැයි නන්නාඳුන රටකට යනවා කාත් කවුරුත් නෑ. අපි දකින්න ඔය මැද පෙරදිග යන අය සමහරු ගුවන් තොටුපළේ ඉඳන් යන්නේ අඬ අඬ, ප්ලේන් එකේ යන්නේ අඬ අඬ. ගිහින් බහිනකොට මොන වගේ කරදරයකට පත් වෙයිද? එක්කෝ යන තැන ඉඳන්ම ගගහ ගෙනියයිද? මොන වගේ හිරිහැරයකට පත් වෙයිද? ඒ මොකුත් දන්නේ නෑ. දුක් විඳලා විඳලා සමහරු එන්නේ එක්කෝ පණ පිටින් එනවා නෙමෙයි, එක්කෝ බාගෙට මැරලා එක්කෝ අතපය කඩලා එන ගහලා එහෙම ඒව ණයත් ඉන්නවා. එතකොට අපිට පේනවා පරලොව යන කෙනෙකුට බුදුරජාන් වහන්සේ ওই වගේ උපමාවක් පෙන්නනවා. පින් කරගත්ත කෙනාට දෙවිවරු බලාගෙන ඉන්නේ. එයාට මෙහෙ පින් කරනකොට එහි සුගතිය හැදිලා තියෙන්නේ. එයාට පරලොව ගැන බයක් ඇති වෙන්නේ නැහැ. එයා යන්නේ යන තැන එයාට සැප සම්පත් පිනෙන් පහළ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ බාලපඬිත සූත්‍ර පෙන්වන්නේ පින් කරගත්ත කෙනා මනුලව ඉපදුනත් සක්විති රජ වෙලා උපදිනවා කියනවා. මේ සක්විති රජුරෝ ගැන තමයි දීර්ඝ විස්තරයක් මේ බාලපඬිත සූත්‍රයේ පඬිතයා ගැන විස්තර කරන්නේ. පින්තුනි සක්විති රජුරෝ කියලා කියන්නේ. හැබැයි අපි මේ ඉන්න මේ වගේ යුගවල මේ වගේ මිනිස් ආවිස පිරිහිච්ච කාලවල සක්විති රජවරු පහළ වෙන්නේ නැහැ. සක්විති රජවරු පහළ වෙන්නේ දීර්ඝ ආවිස ඇති කාලවල. ඒ සක්විති රජුරෝ ගැන තියෙන්නේ 23 මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා කියන. ඒ පුරුෂ ලක්ෂණ පිහිටන්නේ සසරේ බොහෝ කල් පින් කරලා පින් කරලා පින් කරලා පිනේ ප්‍රතිඵලයක් හැටියට තමයි මහා පුරුෂ ලක්ෂණ ඇති වෙන්නේ. නිකන් ඉබේ ඇති වෙනව නෙමෙයි. සසර පින් කරපු කෙනේ ඒ රැස් කරගත්ත පින නිසායි මහා පුරුෂ ලක්ෂණ ඇති වෙන්නේ. ඊළඟට මේ සක්විති රජුරෝ සසර මහා පිනක් කරලා ඒ මහා පුරුෂ ලක්ෂණ ඇති වුණාට පස්සේ තමන්ට සක්විති රජකම ලැබෙනකොට සක්විති රත්න පහළ වෙනවා, සත්ව රත්නයක් පහළ වෙනවා. සිවුරඟ සේනා පිරිවරාගෙන චක්‍ර රත්නේ නැගලා හිතන හිතන දිශාවට අහසින් යනවා කියන. එහෙම අහසින් යනකොට ඒ ඒ ප්‍රදේශ ඒ ඒ රටවල් පාලනය කරන පාලකවරු රජවරු මිනිස්සු සියලු දෙනා මේ සක්විති රජුරුවන්ගේ තේජහනුභාවය අහසින් සේනා පිරිවරාගෙන යන ආකාරය දැකලා තමන්ගේ රාජ්‍ය තමන්ගේ භූමි සියල්ල සක්විති රජුරුවන්ට පූජා කරන. ඒ බයකට නෙමෙයි. කිසිම දඬු මුගුරක් අවියාවිදයක් කිසි දෙයක් නැතුව සක්විති රජුරුව අහසින් ගිහිල්ලා තමයි ලෝකය අනුශාසනා කරන්නේ. හැබැයි සක්විති රජුරුවන්ගේ අනුශාසනාව ගැන සඳහන් වෙනවා රජුරුව අහසින් ඉඳන් අනුශාසනා කරන්නේ ප්‍රාණඝාතයෙන් වළකින්න, සොරකමෙන් වළකින්න, වැරදිකාම සේවනයෙන් වළකින්න, බොරුවෙන් වළකින්න, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න, ධාර්මිෂ්ඨව ජීවත් වෙන්න, සිල්වත් ගුණවත් ජීවත් වෙන්න, සතා සිව්පාවට පවා මෛත්‍රී වඩන්න. ඔන්න සක්විති රජුරුවන්ගේ අනුශාසනා. එතකොට සක්විති රජුරුවන්ගේ පාලන ක්‍රමේ තමයි පංචශීලයේ තුල ධාර්මිෂ්ඨව දසරාජ ධර්මයෙන් ලෝකේ පාලනය කරනවා. අහසින් ගිහිල්ලා හැම රටකටම අහසින්දන් ওই අනුශාසනාව කරනවා. මුළු ලෝකෙම සිල්වත් පාලනය කරන්න සක්විති රජුරුව දක්ෂයි කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ නමකට පිහිටන මහා පුරුෂ ලක්ෂණ 32ම සක්විති රජුරුවන්ටත් තියෙනවා. එකම වෙනසයි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ පමණයි. ඌර්ණ රෝම ධාතුන් වහන්සේ බුදු වෙන කෙනෙකුගේ දක්ෂිනා ඍතව කර කැවිලා අග ඉහළට හිටින විදිහට නතර වෙන සුදු පාටයි සුදු බුදු රසක් විහිදෙන. සක්විති රජ කෙනෙක්ගේ වාමා ඍතව කර කැවිලා අග පහළට හිටින විදිහට නතර වෙන හතරම් පාටයි. එතකොට මෙන්න මේ වෙනස පමණයි අනෙක් සියලුම මහා පුරුෂ ලක්ෂණ සක්විති රජුරවන්ටත් පිහිටන. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී පිරිනිවන් පාන වේලාවේ දේශනා කරා මහණෙනි තථාගත බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි අපි කොහොමද ශ්‍රී ශරීරයේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔබ ඒකට කලබල වෙන්න එපා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච රාජරාජ මහා මාත්‍යවරු ඉන්නෝ ඒ අයට ඒ කාරණේ පවරන්න කියෝ ඔබ කලබල වෙන්න එපා කියෝ එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාලා සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන විදිහටමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයක් ආදාහනය කළ යුත්තේ. අන්න බලන්න බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ ලෝතුරා බුදු කෙනෙක්ගේ ශ්‍රී ශරීරයක් ශ්‍රී දේහයක් ආදාහනය කරන්න යම්සේද
සක්විති රජ්ජුරුවෝ මියගියාට පස්සේ ලෝකයා සක්විති රජ්ජුරුවන්ගේ ශරීරය ආදාහනය කරන්නේ ඒ විදිහටමයි කිය. බුදු කෙනෙක්ගේ නම් අලුත් සිවුරු 500කිනුත් කපුපුළුන් පටල 500කිනුත් ඔතලා රන් දෙනක තැම්පත් කළ සඳුන් චිතකේක ආදාහනය කරන. හැබැයි සක්විති රජ්ජුරුවන්ගේ සිවුරු නෙමේ රන්සලු. රන්සලු 500ක් ඉස්සලා රන්සලුවක් ඔතනවා කපුපුළුන් පටලයක් ඔතනවා. ආයිමත් රන්සලුවක් ඔතනවා කපුපුළුන් පටලයක් ඔතනවා. මේ විදිහට රන්සලු 500කිනුත් කපුපුළුන් පටල 500කිනුත් ඔතලා රන් දෙනක තැම්පත් කළ සඳුන් චිතකයක් තුල තමයි සක්විති රජ්ජුරුවන්ගේ දේහය ආදාහනය කරන්නේ. පිංගතුනේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා තූපාර පුද්ගලියෝ චෛත්‍ය හදලා වන්දනා කළ යුතු පුද්ගලියෝ හතර දෙනෙක් පෙන්නු. ලෞතරා බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න සුදුසුයි. ඊළඟට පසේ බුදු කෙනෙක් වෙනුවෙන් ධාතු තැන්පත් කළ චෛත්‍ය ඉදි කරලා වන්දනා කරන්න සුදුසුයි. නික්ලේශී මහරහතන් වහන්සේ නමක් වෙනුවෙන් චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න සුදුසුයි කිය. ඊළඟට සක්විති රජ්ජුරුව වෙනුවෙන් චෛත්‍යයේදී කළ වන්දනා කරන සුදුසුයි කිය. එතකොට බලන්න පණ්ඩිතයා කයින් සුචරිතේ හැසිරිලා, වචනින් සුචරිතේ හැසිරිලා, මනසෙන් සුචරිතේ හැසිරිලා, සිල්වත්ව ගුණවත්ව ඉඳලා සක්විති රජ වෙලා ඉපදුනාට පස්සේ ඒ ලැබෙන පිනේ විපාක කොච්චරද කියන්නේ. මිය ගියත් සක්විති රජ්ජුරුව මිය ගියත් චෛත්‍ය හදලා වන්දනා කරන සුදුසුයි කිය. හැබැයි බුදුරජාණන් වහන්සේ තෝපාර පුද්ගලෙ අතරට සුවාන් වෙච්ච අයවත් සකදාගාමි වෙච්ච අනාගාමි වෙච්ච අය වෙනුවෙන්වත් චෛත්‍යයේදී කරන සුදුසුයි කියලා දේශනාවෙන් නැහැ. හැබැයි සක්විති රජ්ජුරුව වෙනුවෙන් චෛත්‍යයේදී කළ වන්දනා කරන සුදුසුයි කියන. ඒකට හේතුව පින්වතුනි සක්විති රජ්ජුරුව ලෝකෙම සිල්වත් කරන බුදුගුරු පහළ වෙලා ලෝකයාට නිවන් මඟ පෙන්නලා ලෝක සත්‍යයන් පින් ඇති අයව සසර දුකින් එතර කරන මහා පුරුෂ ලක්ෂණ ඇති බුදුරජාණන් වහන්සේලා ලෝකයා සසර දුකින් එතර කරොත්, එතකොට එවැනිම මහා පුරුෂ ලක්ෂණ පිහිටි සක්විති රජ්ජුරුව ලෝකයේ සිල්වත් කර. ඒ නිසා ලෝකයක් සිල්වත් කරන්න සක්විති රජ්ජුරුවන්ට පුළුවන්. එතනින් එහා නිවන් මගක් පෙන්වන්න සක්විති රජ්ජුරුවන්ට බෑ. හැබැයි ලෝකයාව සිල්වත් කරනවා. ඒ නිසා විශාල පිරිසකට ලෝකයාටම යහපත උදා වෙනවා. මෙන්න මේ හේතුවෙන් මිය ගියත් සක්විති රජ්ජුරුව මරණින් මත්තේ ලෝකෙම සිල්වත්ව පාලනය කරන සක්විති රජ්ජුරුව මරණින් මත්තේ දෙව්ලෝ උපදිනවා. ඊළඟට මේ බාලපඬිත සූත්‍රයේ සඳහන් වෙනවා සක්විති රජ්ජුරුවන්ට පිහිටපු 이르දිමේ කීපය. එකක් තමයි සක්විති රජ්ජුරුවන්ට අහසින් ගිහිල්ලා ලෝකෙම සිල්වත් කරන්න පුළුවන් පුණ්‍ය 이르දියක් පිහිටන. සක්විති රජ්ජුරුවන්ගේ 이르දි බලයට රජ්ජුරුව එක්ක සේනාවටම යන්න පුළුවන් කිය. ඒ රජ්ජුරුවන්ගේ තියෙන පුණ්‍ය 이르දිය නිසා. ඊළඟට සක්විති රජ්ජුරුව අනෙක් සියලු රටවැසියන්ට වඩා දීර්ඝායු සම්පන්නිය විදිනවා. ඊළඟට සක්විති රජ්ජුරුව අල්පාබාධ ඇති කෙනෙක් කියනවා. ලෙඩ රෝග නැහැ. සක්විති රජ්ජුරුවන්ට ලෙඩ රෝග අඩුයි. කලාතුරකින් යන්තම් පොඩි අසනීපයක් ඇති වුණත් සාමාන්‍ය මිනිස්සුන්ට වැළඳෙන ලෙඩ රෝග සක්විති රජ්ජුරුවන්ට වැළඳෙන්නේ නැහැ කියන පින නිසා. එතකොට අපිට පේනවා නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය ලැබෙන්නේ පිනෙන්මයි. ඒක සුචරිතේ දෙන කයෙන් වචනේ මනසෙන් සුචරිතේ දෙන පණ්ඩිතයාට ලැබෙන දෙයක් තමයි නිරෝගී සම්පත්. පණ්ඩිතයාට ලැබෙන දෙයක් තමයි දීර්ඝායුෂ සම්පත්ති. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි මේ සක්විති රජ්ජුරුව මරණින් මත්තේ ඒ කාන්තෙන් දෙව්ලොව උපදින්. ඇයි ලෝකෙම සිල්වත්ව පාලනය කරලා තවත් පින් කරගන්න ධාර්මිෂ්ඨව ජීවත් වෙන. ඒ නිසා මරණින් මත්තේ දිව්‍ය තලවල උපදින. මේ දිව්‍ය තල ගැන දීර්ඝ විස්තර දේශනාවල සඳහන් වෙනවා. පින්නතුනේ අපි චුට්ටක් මේ දිව්‍ය තල ගැන පොඩි විස්තරයක් තේරුම් ගමු. මනුස්ස ලෝකෙට ආසන්නීම තියෙන දිව්‍ය තලේ තමයි චාතු මහරජික කියන දිව්‍ය ලෝක. ඒ දෙවියන්ගේ ආවිෂ ගත්තොත් මනුස්ස ලෝකේ අපිට අවුරුදු 50ක් ගෙවෙනවා කියන්නේ චාතු මහරජික දෙවියන්ට එක දවසක්. එතකොට මනුස්ස ලෝකේ අපිට අවුරුදු 50ක් ගෙවෙනවා කියන්නේ චාතු මහරජික දෙවියන්ට එක දවසක්. ඒ වගේ දින 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ අවුරුදු වලින් තමයි චාතු මහරජික දෙවියන්ගේ ආවිෂ තියෙන්නේ. එතකොට මනුස්ස ලෝකේ මිනිස්සුන්ට වඩා විශාල ආවිෂක් චාතු මහරජික දෙවියන්ට දිව්‍ය ආවිෂ ලැබෙන්නේ. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් තමයි තෞතිසා දෙවිවරු පිහිටලා තියෙන්නේ. මේ චාතු මහරජික තෞතිසාව කියන දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියන් තමයි ශක්‍ර දෙවියෝ. ඒ නිසා තමයි අපි දෙදෙව්ලොවට අධිපති කියලා ශක්‍ර දෙවියන් හඳුන්වන්නේ. මෙන්න මේ තෞතිසාවේ ආවිෂ වැටෙන්නේ මනුස්ස ලෝකේ අපිට අවුරුදු 100ක් කියන්නේ එහෙට එක දවසක් කියන්නේ.
එතකොට බලන්න අපිට අවුරුදු 100ක් ගෙවෙනවා කියන්නේ තවතිසා දෙවියන්ගේ දිව්‍ය කාලයේ එක දවසයිවත්. ඊටත් ඉහළින් තියෙන යොදුන් 42000 බැගින් තමයි මේ හැම දිව්‍ය තලයකම දුර ප්‍රමාණය සඳහන් වෙන්නේ. වෙනස. ඊටත් ඉහළින් තියෙන්නේ යාම දිව්‍ය ලෝක. මනුස්ස ලෝකයේ අවුරුදු 200ක් එහෙ එක දවසක්. ඊටත් යොදුන් 42000 ඉහළින් තියෙන්නේ තුසිත දෙව්ලෝ. බෝසතාණන් වහන්සේලා පාරමී පුරන බෝධිසත්වයන් වහන්සේලා පහළ වෙන ඔය තුසිත දිව්‍ය ලෝකේ. මනුස්ස ලෝකයේ අවුරුදු 400ක් එක දවසක් වෙන. ඊටත් ඉහළින් තියෙන්නේ නිම්මාන රති දෙව්ලෝ. මනුස්ස ලෝකයේ අවුරුදු 800ක් එක දවසයි. ඉහළම දිව්‍ය තලයේ තමයි පරිනිම්මිත වසවර්ති දෙව්ලෝ. මනුස්ස ලෝකයේ අවුරුදු 1600ක් එක දවසයි කියලා. එතකොට මේ විදිහට තමයි දිවියන්ගේ දිව්‍ය ආයුෂ ගණනය වෙන්නේ. දැන් ඔබ හිතන්න මේ වෙනකොට මනුස්ස ලෝකේ අවුරුදු 100 නුත් පල්ලෙහාට පිරිහිලා ආයුෂ. හැබැයි දිව්‍ය තලවලේ ආයුෂවල අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දෙවියන් දිව්‍ය ලෝකවල තමන්ගේ පිනේ විපාක අනුව පුණ්‍ය විපාක විඳින්මින් බොහෝ සැපසේ ඉන්නවා. හැබැයි ඒ දෙවියන් ඒ සැප සම්පත් විඳින්නේ තමන් පණ්ඩිතයන් හැටියට. බුදුරජාන් වහන්සේ පෙන්වෙ ඔවුන් මනුස්ස ලෝකේ ඉපදුණා කයින් සුචරිතේදීලා, වචනෙන් සුචරිතේ දිලා, මනසෙන් සුචරිතේ දිලා, සම්මාදිට්ඨික ජීවත් වෙලා කර්ම කර්මඵල විශ්වාසයෙන් පින් දහම් කුසල් දහම් කරලා රැස් කරගත්ත පිනේ. ඒ නිසා පින් කරගත්ත කෙනාට මෙලවත් සැපසේ ජීවත් වෙන්න පුළුවන්. ඉද නන්දති. පරලවත් සැපසේ ජීවත් වෙන්න පුළුවන්. පිච්ච නන්ද. කත පුඤ්ඤ උභයත් නන්දති. මේ දෙලොවම මෙලවයි පරලවයි දෙලොවම සැපසේ ඉන්න පුළුවන්. මම මේ විදිහට පින් කරගත්තා කියලා හිත හිතා, මම මේ වගේ පින් කරා මේ වගේ පින් කරා කියලා සිහි කර කර පින බලවත් කර කර දිවිවරු සතුටු වෙන. පින්තුණි සුගතියේ ඉපදුනත් manuss ලෝකේ කරපු පින් සිහි කර කර සතුටු වෙන්න පුළුවන්. අනාථ පින්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කරලා ජේතවනේ හදලා සාසනෙට පූජා කරපු කෙනා මිය පරලව ගිහිල්ලා නිින්දෙන් පිබිදියා වගේ දිව්‍ය ලෝකේ පහළ වුණා. අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයා හැටියට එහෙම දිව්‍ය ලෝකේ පහළ වුණාට පස්සේ තමන් හැරිලා බැලුවේ තමන් මනුලව හදපු ආරාමේ ජීතවන පිම්බිම දිහා බැලුව බලනකොට බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ජීතවන ආරාමේ වැඩ ඉන්නවා. අනාථපිණ්ඩික දෙවියන් දිව්‍ය ලෝකේ ඉඳන් දිවසින් දැක්කා. පුතුමාකාර සතුටක් ඇති වුණා. තමන්ගේ මුළු ඇඟම දිව්‍ය ශරීරේම කිලි පොලාගෙන ගියා. එදා රාත්‍රී විශාල ආලෝකයක් මවාගෙන ජීතවන පිම්බිමට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ගාථා හතරක් කියන. ඒ පළවෙනි ගාථාව තමයි ඉදං හිතං ජේතවනං ඉසි සංගනි සේවිතං ආවුත්තං ධම්ම රාජේන ප්‍රීති සංජනනම් මම. සංඝ ඉර්ෂීන් වහන්සේලා පිරිවරාගත් ධර්ම රාජයාණන් වහන්සේ මේ ජේතවන පිම්බිමේ වැඩ ඉන්නවා දකින්නකොට ප්‍රීති සංජනනම් මම, මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් වෙලා යනවා කියන. අන්න බලන්න දිව්‍ය ලෝකේ ඉපදිලා මනුස්ස ලෝකේ දිහා බැලුවේ තමන් කරපු පින දිහා, මෙලව කරපු පින්කම්. ඒ පින සිහි වෙනකොට දෙව්ලොව ඉඳන් හරි මම මනුලොවදී මේ වගේ පින් කරා මේ වගේ පින් කරා කියලා පින දකිනකොට මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් වෙලා යනවා කියන පින නිසා. එතකොට අපිට පේනවා දෙව්ලොව ඉපදුනත් තමන් කරපු පින සිහි කර කර සතුටු වෙන්න පුළුවන්. පින්තුණි පණ්ඩිතයාට නිවන් දකින්න ගියත් ලැබෙන මාර්ගයේ සුඛාපටිපදා සැපසහිත මාර්ගයක්, සුගතිගාමි මාර්ගයකින් නිවනට යාගන්න පුළුවන් කියලා. හැබැයි බාලයා අකුසල් රැස් කරගත්ත කෙනා, කයෙන් වචනෙන් මනසින් අකුසල් රැස් කරගත්ත කෙනා නිවන් දකින්න උත්සාහ කරත් ඔහුට සසරේ නිවන කරා යන්න ලැබෙන්නේ දුක්ඛාපටිපදා, දුක් සහිත මාර්ගය. ඒ නිසා අකුසල් කරගත්ත කෙනාට ගිය තැන කරදර, පැවිදි වෙන්න ගියත් කරදර, කොහේ හරි කුටියක භාවනා කරන්න ගියත් එතනත් කරදර. එක්ක ස්වභාවිකාන තුරක් හරි, එක්ක කුටියට ගහක් හරි කඩාගෙන වැටෙන මොනවා හරි කරදර කොට, එක්ක ගමක හිටියත් ගමේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න බොරු චෝදනා නිඳා පහස යانے යන තැන හිරිහැර, හරියට සිවුරක් පිරිකරක් ලැබෙන්නේ, දානි ටිකක් පින්නපාති ගියස් ලැබෙන්නේ, එක්ක ලැබෙන්නේ පිලුණු වෙච්ච දෙයක්, හරියට ලෙඩක් තුකක් වුණා කියලා බෙහෙතක් හේතක් නැහැ, දායකෙක් නැහැ, හිතවතෙක් නැහැ. බොහෝ දුකසේ Tamanට පැවිදි වුණත් ගුණධර්ම පුරා ගන්න කරදරයි. ඒකට හේතුව සසරේ තමන් රැස් කරගත් අකුසල විපාක. ඒ නිසා බාලයාට නිවන කරා යන්න උත්සාහ කරත් අර තමන් සසරේ කරපු කර්ම විපාකත් එක්ක දුක් විඳ විඳා දුක්ඛාපටිපදා දුක් සහිත ප්‍රතිපදාවකින් තමයි නිවනට යන්න ලැබෙන්නේ.
හැබැයි පින් කරගත්ත කෙනා සසරේ හොඳට පින් කරගත්ත කෙනාට පිනේ විපාකෙක් කොහෙ ගියා පැවිදි වෙන්න ගියා තමන්ට සැපසම් ගිහි ජීවිතේ හිටියත් එක්ක රජ කෙනෙක් සිටුවරයෙක් බොහොම ධන සම්පත් ඇති කෙනෙක් අතට පයට වැඩකාරයෝ සේවකයෝ හිතුව පැතුව දේවල් තමන්ට හිතනවටත් වඩා උත්කෘෂ්ට විදිහටම තමන්ට ඒවා ලැබෙනවා ඒ විතරක් නෙමෙයි ඊළඟට අපි හිතමු යා පැවිදි වෙන්න හිතුවා කියලා එයාට පැවිදි ජීවිතය තුලත් පැවිදි වෙච්ච දවසේ ඉඳන් ඇත්තතරන් සිවුරු පිරිකර ලැබෙනවා ඊළඟට දානමාන ප්‍රණීත විදිහටම දානමාන ටික ලැබෙනවා බෙහෙත් හේත් ටික ලැබෙනවා අපි වට කියන්නේ සිව්පස්සේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස මේ සිව්පස්සේ උපරිමයෙන් ලැබෙනවා ඊළඟට ඒ කෙනා කොහේ ගියත් හොඳ කුටි සෙනසුන් තමන්ට හොඳ ආරාම හදලා දායක පූජා කරන හොඳ වටිනා කුටි සෙනසුන් නැඳවල් ඇතිරිලි පහසුකම් මේ හැමදේම තියෙනවා එතකොට යාට ඒ සම්පත් වලින් හිරිහැරයක් ඇති වෙන්නේ යාට තියෙන හිත වඩාගෙන නිවනට යන දැන් ඔබ බලන්න මේ බුද්ධ ශාසනය තුල සීවලී මහරහතන් වහන්සේ පුදුම ලැබීමක් තිබුණේ හැබැයි මේ බුද්ධ ශාසනයම වැඩ හිටිය ලෝසක මහරහතන් වහන්සේ උන්වහන්සේ රහත් උනත් පිරිනිවන් පානකම් දානේ ටිකනේ ඒ නිසා රහතන් වහන්සේලා තමයි හැබැයි සීවලී මහරහතන් වහන්සේ සුඛාපටිපද සැපසහිත මාර්ගයකින් කිප්පා විඤ්ඤා ඉක්මනින්ම නිවනට යාගත්ත කෙනෙක්. හැබැයි ලෝසක මහරහතන් වහන්සේට පෙර සසරේ කරපු අකුසල කර්මත් එක්ක නිවන් දකින්න යන්න ලැබුණේ දුක්ඛාපටිපදා දුක්සහිත මාර්ගය. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකායට අයිති බාල පඬිත සූත්‍රය තුල පෙන්වන්නේ බාලයා. බාලයා කියලා කියන්නේ වචනෙන් බාල වූ පහත් අකුසල කර්ම බොරු කේලම් පරුස වචන හිස් වචන වචනෙන් සිද්ධ කර කය මුල් කරගෙන ප්‍රාණඝාත හොරකම් වැරදි කාම සීවනයේදී ආදී නොයේක් දුෂ්චරිතයන් වල කය මුල් කරගෙන යෙදෙන මනසෙනුත් පිම්පව් විශ්වාසයක් නැති කර්ම කර්මඵල විශ්වාසයක් නැති නියත මිත්‍යා දෘෂ්ටි එල්බගත්ත ද්වේෂයේ වෛරයේ හිතේ පුරෝගත්ත කෙනා බාලයා ඔහුට තියෙන අපායගාමී මාර්ගය දුක් විඳ විඳ යන මාර්ගය බාලයාගේ සසර ගමන හැදෙන්නේ විදිහට හැබැයි පඬිතයා කයෙන් සුචරිතේ දෙනවා වචනෙන් සුචරිතේ දෙනවා මනසෙන් සුචරිතේ දෙනවා මෛත්‍රී සහගත වෙනවා අනුන්ට උදව් උපකාර කරනවා ආර්යයන් වහන්සේලාට උපවාද කරන්නේ ඒකේ නම් මෙලවත් සැපසේ ජීවත් වෙනවා මරණින් මත්තේ පරලොවත් එක්ක සක්විති රජ වෙලා පහළ වෙනවා දෙව්ලොව ඉපදුනත් අනික් දෙවියන් අභිබවාගෙන ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලෙන් බැබලෙනවා ඒ නිසා පින්වතුනි බාල පඬිත සූත්‍රයෙන් බුදුරජාන් වහන්සේ අපිට පෙන්වුවේ බාලයෙක් නොවී පඬිතෙක් බවට පත් වෙලා සත්පුරුෂ ධර්ම ඇති කරගෙන නිවන කරා ජීවිතේ දියුණු කරගන්න. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාව උපකාර වේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ දන්නවා බක්කුල මහා සෑය නමින් අපි හොරණ සීල සුවර්ණ පුණ්‍ය භූමියේ පූජනීය චෛත්‍යයක් ඉදි කරනවා. මේ බුද්ධ ශාසනයේ නිරෝගී භික්ෂුන් වහන්සේලා අතර අග තැන්පත් බක්කුල මහරහතන් වහන්සේගේ නාමයට මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ පේශාවලුළු තුනේ කටයුතු අවසන් වුණා. දැන් ධාතු ගර්භයේ කටයුතු ආරම්භ කෙරෙන්නේ. ඒ නිසා අපි මේ 13 වෙනිදා සෞද දවසේ රාත්‍රී අපි පරිත්‍රාණ ධර්ම දේශනාවක් චෛත්‍ය භූමියේ සිදු කරලා ඉලි වෙනකන් රතන සූත්‍රයෙන් සජ්ජායනා කළා ඒ චෛත්‍ය භූමියට පිරිත් පැන් ඉහලා පසුවදා ඉඳන් චෛත්‍යයේ කටයුතු ගර්භයේ කටයුතු ආරම්භ කරනවා ඒ නිසා බොහෝ ශ්‍රම දාන වලට පැමිණෙන්න බලාගෙන ඉන්න සැදැහැවතුන්ට අපි දැනුම් දෙනවා අගෝස්තු 16 වෙනිදායින් පසුව බක්කුල මහා සෑයේ ගර්භයේ ඉදිකිරීම කටයුතු අපි ආරම්භ වෙන්නේ ඒ නිසා ශ්‍රම දාන වලට පැමිණෙන පින්වතුන් අගෝස්තු 16 පහු වෙලා ඔබට පුළුවන් අපේ සීල සුවර්ණ පුණ්‍ය භූමියට කතා කළ ශ්‍රම දාන වලට දිනයක් දාගෙන ඔබට මේ මහා චෛත්‍ය ඉදි කරන්න ඔබේ ශක්ති පමණින් උපකාරයක් වෙන්න ඒ ශ්‍රම දාන කටයුතු සඳහා සම්බන්ධ වෙන්න. තේ කාරණියත් ඔබට දැනුවත් කරමින් ඔබ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරන. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
අද දවසේ සිරස FM දම්සක්නද ධර්මදේශනෙන් බාලපණ්ඩිත සූත්‍රයේන පණ්ඩිතයා යනු කවුරුන්ද යන වග ඔබට මනාව පැහැදිලි කර දෙමින් ධර්මදේශනය පැවැත්වූ පොරණ වැලිපත ශීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. එවගේම උන්වහන්සේගේ සියලුම ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දෙනෙකුට ධර්ම ඥානය ලබා දෙනට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි හැමදෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු.